සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ Adobe After Effects පාවිච්චි කරන කොහොමද කියලා. මුලින් ඉඳලා මම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් Adobe After Effects. මම මෙතනින් Adobe After Effects ඕපන් කරගන්නවා. මගේ ළඟ තියෙන Adobe CS 6 කියන version එක. තව අලුත් version ගොඩක් වෙලා තියෙනවා ඔයාලට. එතකොට Adobe After Effects ඕපන් කරපුවාම මේ විදිහට තමයි එන්නේ. Adobe Premiere tutorial එකක් මම ඔයාලට කලින් කියලා දුන්නා. Basic එකේ නම්. එතකොට Adobe Premiere වල මේ විදිහට මේ යාවේ වෙන විදිහකට, ඒ කියන්නේ මෙතනදී ඇහුව අලුත් composition එක, ඒ කියන්නේ project එකක් පටන් ගන්නකොට ඒකේ නම දෙන්නවා. දැන් මේකේ එහෙම මුකුත් ඇවිල්ලා නැහැ. මේකේදී අපිට එහෙම හදා ගන්න පුළුවන් මෙතන composition කියන එකෙන්. New composition එකක් අපිට හදා ගන්න පුළුවන් මොකක් හරි අලුත් වැඩක් අපි කරනවා නම්. දැන් මොකුත් මේ ඇක්ටිව් වෙලා නැති, අපි මොකුත් වීඩියෝ එකක් හරි කොම්පොසිෂන් එකක් හරි මෙතන ඇඩ් කරගෙන නැති හින්දා ඉස්සලම් බලමු. ඉන්ටර්ෆේස් එක ගැන අපි ඉස්සලම් බැලුවොත් එහෙම මේකේ ෆයිල් තියෙනවා. මෙතන ප්‍රොජෙක්ට් ඕපන් කරන්න පුළුවන්, ප්‍රොජෙක්ට් සේව් කරන්න පුළුවන්, ඒ වගේම ඉම්පෝර්ට් කරන්න පුළුවන් අපිට ෆයිල් වර්ග, වීඩියෝ වර්ග, එතකොට PSD ෆයිල්, ෆොටෝෂොප් එකනේ ෆයිල් වර්ග ඕපන් කරන්න පුළුවන්, ඉමේජ් ඕපන් කරන්න පුළුවන්. මෙතන ඔයාල මේ තියෙන කැටගරි, මේ තියෙන හැම දෙයක්ම ඕපන් කරගන්න පුළුවන් ඔයාලට. Adobe After Effects වලට, Adobe Premiere වලටත් ඒ වගේ, ඒ වගේම ඕපන් කරන්න පුළුවන්. එතකොට මෙතන ප්‍රොජෙක්ට් කියලා ඔයාලට පේනවා. මෙතන තියෙන ප්‍රොජෙක්ට් එක ගැන අපි ගන්න ප්‍රොජෙක්ට් එක තමයි මෙතන ටැග් වෙන්නේ. මෙහෙම ඩබල් ක්ලික් කරලත් ඔයාලට මොනවා හරි අපිට අවශ්‍ය කරන වීඩියෝ හරි, PSD ෆයිල්, ඉමේජස් වගේ දේවල් ගන්න පුළුවන්, PNG ගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන ඉෆෙක්ට් කන්ට්‍රෝල් කියලා ඔයාලට පේනවා. මේක දැන් මුකුත් නැහැ. ඒ කියන්නේ අපි මොනවා හරි ඉෆෙක්ට් එකක් දෙනවා නම් ඒකේ සෙටින් වෙනස් කරන්න පුළුවන් මෙතනට ගිහිල්ලා. දැන් මුකුත් නැති හින්දා මේතන මුකුත් පෙන්වන්නේ නැහැ. එතකොට මේ කොම්පොසිෂන් කියන්නේ අපි මොකක් හරි වීඩියෝ එකක් මෙතන ලෝඩ් කරගත්තොත් මෙතන එයාලා පෙන්නනවා, ඒ කියන්නේ වීඩියෝ එක පෙන්නනවා මෙතනින්. එතකොට ඒ වීඩියෝ එකේ ප්‍රිවියු එක තියෙනවා මෙතන, ප්ලේ බටන් එක, මේ වගේ ටෙක්ස්ට් ෆ්‍රේම්, ඒ ටික තියෙනවා මෙතන. ඊට පහලින් තියෙනවා ඉෆෙක්ට් ඇන්ඩ් ප්‍රීසෙට්, ඒ කියන්නේ වීඩියෝ එකේ ඉෆෙක්ට් දානවා නම්, ඒ කියන්නේ අපි ටෙක්ස්ට් වගේ දේවල් ඇඩ් කරනවා නම් ඒවට ඉෆෙක්ට් දාන්නේ කොහොමද, මේ ඔක්කොම තියෙනවා මෙතන. එකින් එකට ඔයාලට දාලා බලන්න පුළුවන් මේ වගේ වෙන්නේ මොනවද කියලා. ඊට එහා පැත්තේ කැරක්ටර් තියෙනවා, ඒ කියන්නේ ටෙක්ස්ට් අපිට අර ෆොටෝෂොප් වල තිබ්බ ටිකම මෙතන ඔයාලට පේනවා තියෙනවා. ඊට පහලට ආපහුම තියෙනවා පැරග්‍රාෆ් එක, ඒ කියන්නේ අපි ෆොටෝෂොප් වල ඔයාලට, ඒ කියන්නේ මතක ඇති මේවා ටයිප් කරනකොට ඉස්සරහ, ඒ කියන්නේ මුලින් නම් පටන් ගන්නකොට, මැදින් නම් පටන් ගන්නකොට ඒ සෙට් එක මෙතන තියෙනවා. ඊට අමතරව ඔඩියෝ තියෙනවා මෙතන, ඔඩියෝ ඔඩිවේටි කරගන්න පුළුවන්. මෙතන ඔඩියෝ තියෙන ඉන්ෆෝ එක තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන වර්ක්ෂොප් වල් පේනවා, වර්ක් ස්පේස් කියලා වල් පේනවා, ස්ටෑන්ඩඩ් කියලා. මෙතන මේ ස්ටෑන්ඩඩ් එක තමයි දැන් දාලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කරන වැඩේ අනුව මෙතනින් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉෆෙක්ට් දානවා නම් මෙතන ඉෆෙක්ට් එකට දැම්මට පස්සේ ඉෆෙක්ට් එක මෙතනට එනවා වල් පේනදි. එහෙම නැත්නම් ඇනිමේෂන් වල දැම්මට පස්සේ ඇනිමේෂන් වලට අදාළ ටූල්ස් ටික මෙතනට ඇඩ් වෙනවා. නැත්තම් ඕල් පැනල් දැම්මුත් එහෙම මේ තියෙන සියලුම, ඒ කියන්නේ පැනල් ටික මෙතනට ඇඩ් වෙනවා. ඕල් පේන ඇති. මම ස්ටෑන්ඩඩ් එකේම තියාගන්න. ස්ටෑන්ඩඩ් එකේ තියාන්න අපිට ඕන පැනල් එක විතරක් ගන්න පුළුවන්. වින්ඩෝස් වලට ගිහිල්ලා මෙතනින් කැමතිදී. ඒ වගේම අපි බලමු දැන් කොහොමද, ඒ කියන්නේ මොකක් හරි ඉම්පෝර්ට් කරගන්න කියලා. මෙතන ඩබල් ක්ලික් කරලා අපිට ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. මම මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා. එතකොට මේ විදිහට පේනවා ඇති ඔයාලට වීඩියෝ ක්ලිප් එක මෙතන ප්‍රොජෙක්ට් එකට ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙනවා වීඩියෝ ක්ලිප් එක. ඒ වගේම මෙතනත් Adobe Premiere වල වගේ ඔයාලට පේන ඇති ක්‍රියේට් නිව් ෆෝල්ඩර් කියලා තියෙනවා. මෙතෙන් ෆෝල්ඩර් ක්‍රියේට් කරලා ඒකට දෙන්න පුළුවන් නමක්. ඊට පස්සේ මේක ඇදලා දාන්න පුළුවන් ඒක ඇතුළට. එතකොට ඔයාලට ගොඩක් වීඩියෝස්, ඉමේජස් වගේ දේවල් ගත්තට මෙතන පැටලෙන්නේ නැහැ මේක තියෙන හින්දා. අපිට මේක මේකම දිගෑල්ල ගන්න පුළුවන්. ඒ වගේ අපිට කැටගරි කරලා හදා ගන්න පුළුවන්. ඒකම මෙතන තියෙනවා අයින් කරන්න ඕන නම් මෙතන සිලෙක්ට් කරලා මේක ඔබවත් හරි, එහෙම නැත්නම් කීබෝඩ් එකේ ඩිලීට් ප්‍රෙස් කරත් හරි. මෙතන තියෙන රෙන්ඩර්, මෙතනින් තමයි වීඩියෝ එකක් අපි අවුට්පුට් එක දාන්නේ, එළියට දාන්නේ. මෙතනින් අපිට ඕන ෆෝමැට් එක දීලා මෙතනින් එළියට ගන්න පුළුවන් රෙන්ඩර් කරලා. ඒ වගේම මෙතන දැන් මේ වීඩියෝ එක මම මේකට ඩ්‍රැග් කරොත් එහෙම, කියන්නේ ක්ලික් කරගෙන මේ වගේ මේ ටයිම් ලයින් එකට ඇදලා දාන්න පුළුවන්. එතකොට බලන්න වීඩියෝ එක මේ විදිහට ආවා. අපිට මේ විදිහට බලන්න ඉන්ටර්ෆේස් එක හදා ගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට ලං කරනකොට ඊතල දෙකක් දෙපැත්තට ඇවිල්ලා මේ ඇන්ගල් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක
ක්ලික් කරගෙන අපිට මෙහෙම කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. මේ ආකාරයට මොකද ලේස් වැඩි වෙනකොට අපිට මේක දික් වෙන බලලට එතකොට මේ වගේ පොඩ්ඩක් හදාගන්න පුළුවන්. එතනින් එහාට ගියපුවහම බලන්න මේ වීඩියෝ එක දැන් මේ ඇඩ් වෙලා තියෙනවා ඔයාලට පේනවාද? මෙතන ලේස් වගේ තමයි යන්නේ. කියන්නේ මම මේකත් තියන තව එකක් ඕපන් කරොත් මේ ඉමේජ් එක ඒකත් අපිට මේ විදිහට ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පහලට දා ගන්නත් පුළුවන්, උඩට දා ගන්නත් පුළුවන්. දැන් මේ වීඩියෝ එකෙන් පහලට වැටලා තියෙන හින්දා තමයි ඒක පේන්නේ නැත්තේ. ඔයාලට පේන ඇති මේ වටේට බවුන්ඩ් බොක්ස් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉමේජ් එක තියෙනවා. ඒ කියන්නේ මේකට වෙහිලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඉමේජ් එක බලන්න ඕන නම් මේක උඩට දාන්න ඕන. අර ෆොටෝෂොප් වල ලේස් තියෙන විදිහම තමයි මේකත්. උතර මේ තියෙන එක. උතර මේ ට්‍රාන්ස්ෆෝම් එක කියන්නේ අපිට ලොකු පොඩි කරගන්න පුළුවන්. මේක මේ විදිහට ක්ලික් කරලා ඇල්ලුවොත් එම ඔයාලට පේන ඇති මේ ඉමේජ් එක ඇද වෙනවා. අපිට පුළුවන් කීබෝඩ් එකේ shift එක press කරගෙන image එක තියෙන ඒ කියන්නේ scale එකරම අඩු වැඩි කරගන්න, ඒක ලොකු පොඩි කරගන්න පුළුවන් අර Photoshop වල වගේම. ඉතල ඔයාලට පේනවාද දැන් මේ image එක? මේ දිනේ ඒ කියන්නේ Adobe Photoshop වල අපිට කරන්න පුළුවන් images වලට විතරයි. ඒ කියන්නේ videos වලට මේ වගේ අපිට layers වලට දාගෙන කරන්න බෑ. ඒක මේකේ වගේ කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති Adobe Photoshop වල තියෙනවා වගේ blend mode එක මෙතන තියෙනවා. ඒ කියන්නේ Adobe Photoshop වලත් ඔයාලට මෙතන මේ සෙට් එක තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ටික ඉමේජ් වලට කරන්න පුළුවන් වගේම මේකෙදි ඒ ටික අපිට වීඩියෝ වලට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ස්ක්‍රීන් දැම්මොත් එම ඔයාලට පේන තියෙන ස්ක්‍රීන්. ඒ වගේ ඉෆෙක්ට් එකක් තියෙනවා. හොඳයි. එතකොට ඔයාලගේ සාමාන්‍ය මේ මෝඩ් එක මෙතන නැති වෙලා තිබ්බොත් අපිට ඒක ගන්න පුළුවන් මේ මෙතන. මෙතන ක්ලික් කරලා ඔයාලට ඒ ටික ගන්න පුළුවන්. එතකොට මේ මේකට අදාළව තියෙන සෙට් එක තමයි මේ තියෙන්නේ 3D. එතකොට motion blur ඒ වගේ දේවල් effects වර්ග මෙතන තියෙනවා. ඊට අමතරව ඔයාලට පේන නැති මෙතන ඊතලයක් තියෙනවා. ඒ කියන්නේ ඊතලිය උඩ ක්ලික් කරොත් එහෙම ඔයාලට පේන transform කියලා එකක් තියෙනවා. මේ image එකේ transform එකට ක්ලික් කරොත් එහෙම මේ වගේ වැටෙනවා. position, scale, rotation, opacity. ඒ කියන්නේ opacity කියලා. බලන්න මේ හැම එකක්ම ඉස්සරහින් ඔයාලා පේනද නිකන් එලාම් ක්ලොක් එකක් වගේ තියෙනවා. icon එක. ඒ කියන්නේ මේ හැම දෙයක්ම animate කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම හිතවුවොත් මේ image එක අපිට මේක මේ tool එකෙන් ගෙනියන්න පුළුවන් එහෙට මෙහෙට. ඒ කියන්නේ මේක මම මේ හරියින් තියෙනවා. ඒ කියන්නේ අපේ කැමරාවට දැන් මේක අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ video එකට මේක අහුවෙන්නේ නැහැ. එතකොට බලන්න මම මේක එහෙට මෙහෙට ගෙනියනකොට ඔයාලට පේනද මෙතන transform එකේ අගයන් වෙනස් වෙනවා. මට මේක animate කරන්න පුළුවන්. මේක මේ විදිහට මෙහෙට යන්න. කොහොමද කරන්නේ? මම position එකේ මෙන්න මෙතන click කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති අයා key එකක් add කරගත්තා. ඒ කියන්නේ ඔයාලා timeline එකේ පේන ඇති මෙතන key එකක් add කරගත්තා. මම මේ timeline එක මෙතනට ගෙනියනවා. එතකොට video එකත් play වෙනවා. ඊට පස්සේ බලන්න මට මේක මේ විදිහට click කරගෙන අරන් යන්න පුළුවන් මේ පැත්තට. එතකොට ඔයාලට පේනවා ඇති මේක දිගේ එයා ලයින් එකක් දාගත්තා. ඒ කියන්නේ මෙතන animate වෙනවා. දැන් ඔයාලා play කරලා බලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති animate වෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න මේ හරියෙන් එනකොට, කියන්නේ හරි මැදින් යනකොට ඔයාලට මේක ටිකක් ලොකු වෙනවා. කියන්නේ මේ image එක ලොකු වෙනවා. එහෙමනම් අපිට ඒකත් කරගන්න පුළුවන්. මුලින්ම මේක මුලට ගෙනියනවා. ඊට පස්සේ ලොකු වෙනවා කියන්නේ scale එකනේ. scale එකට පොඩි ටික් එකක් දාගන්න මේ විදිහට. එතකොට scale එකටත් animate එකක් එයා key එකක් දාගත්තා. එතකොට මැදට ආවට පස්සේ අපිට පුළුවන් scale එකේ size එක වැඩි කරන්න. මේ විදිහට. එතකොට මොකද වෙන්නේ? ඔය විදිහට. ඒ කියන්නේ අපිට කැමති විදිහට එක හදාගන්න පුළුවන්. මට ඕන නැත්තම් එක delete කරන්න පුළුවන් keyboard එක delete press කරාට පස්සේ. කීයක ඒ වගේම මේ හරියට යනකොට රොටේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේ හරියට යනකොට කැරකෙන්න. එහෙනම් ඒකටත් අපිට පුළුවන් මුලට ගෙනියලා රොටේෂන් එක උඩ මෙතන ඉස්සරහින් ටික් එක දාගන්න. ඊට පස්සේ මම මේ මැදට ගේනවා. මැදට හරි මෙතනට හරි අයිනට හරි ගේනවා. ඊට පස්සේ මම මේ රොටේෂන් එකේ වැලියුස් වෙනස් කරනවා. එතකොට බලන්න ඉමේජ් එක රොටේට් වෙනවා. දැන් බලන්න ප්ලේ කරලා එතකොට ඔයගේ තමයි ගියේ. අපිට මෙහෙම කරන්න පුළුවන්. ඔයා හිතන්න දැන් මම මේ තිබ්බේ කී එක මුල. ඒ කියන්නේ මේක පටන් ගන්න කලින්.
අපිට මේ හරියට විතර එනකොට ඕක රොටේට් වෙන්න ඕනේ. එහෙමනම් මේ කී එක අපිට අදන් ඇවිල්ලා මෙතනින් තියන්න පුළුවන්. දැන් බලන්න ප්ලේ කරලා. ඔයාලට මේක මම හිතනවා තේරෙයි කියලා. මොකද මේක පොඩ්ඩක් ඔයාලට කරලා බැලුවොත් එහෙම මේක ඊටමත් පහසුයි එක ඉගෙන ගත්තට පස්සේ. දැන් ප්ලේ කරලා බැලුවොත් මෙතනින් එහාට රොටේට් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ ටයිම් එක පටන් ගන්න මේ කී එකෙන් ඉස්සරහට. ඒක පොඩ්ඩක් ඔයාලා ප්‍රැක්ටිස් කරලා බලන්න. ගොඩක් දේවල් වලට ඕන වෙනවා මේක. මේ මේ දේ හැම එකකටම කරන්න පුළුවන්. අපිට ඉමේජස්, ඒතොර ටෙක්ස්ට් එකකට, වීඩියෝ එකකට, ඒ වගේ හැම දෙයකටම කරන්න පුළුවන්. මෙතන තියෙන කීස් පාවිච්චි කරලා. ඔයාලා හිතන නිගමට මම මේ රොටේට් එක ඩිලීට් කරනවා මෙතනින්. හොඳයි. මේක 0 කරන්න. ඒකට තිබ්බ විදිහට මම හැදෙනවා. හොඳයි. මට මේ හරියෙන් එනකොට ඒ කියන්නේ මේක නැති වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ මේ ඉමේජ් එක මෙතන පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඔපැසිටි එක කියන්නේ වෙන්නේ. මමත් මෙතන ගෙනියලා ඔපැසිටි එකට ක්ලික් කරනවා. ඔපැසිටි එක දැන් දැනට 100ක් තියෙනවා. මම ඒක 0 කරනවා. එතකොට මේ ඉමේජ් එක පේන්නේ නැහැ. ඔයාලට පේනවාද මේ හරියට ආවත් ඉමේජ් එක මෙතන පේන්නේ නැහැ. එතකොට මට ආයෙත් මේක 100ක් දෙන්න පුළුවන්. එතකොට මෙතනින් කී එකක් ඇඩ් කරගත්තා. ඒ කියන්නේ බලන්න ෂේඩ් එලා වගේ නෝ මේ විදිහට. මේකල මට උතලින් එහාට එනකොට ආයෙත් මේක පේන්නේ නැති වෙන්න ඕනේ. එහෙමනම් ආයෙත් මේ හරියට අරන් ගිහලා මේක 0 කරනවා. එතකොට බලන්න මේ කී එකේදී එයා 0. මේ කී එකේදී එයා 100යි. මේ කී එකේදී ආයෙත් 0. එතකොට ඔයාලට පේනවා ඇති මොකද්ද වෙන්නේ කියලා. හොඳයි අපි මේ බැලුවේ කී කරනවා කියන එක. ඒ කියන්නේ animation කරන්න පුළුවන් දේවල් ටිකක් මම image එක delete කරනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මේකේ මේ තියෙන ඒ කියන්නේ මේ video එකේ තියෙන දේවල් වලටත් ඒ වගේ animate කරන්න. ඒ වගේම අපි දාන effect වර්ග ඒ කියන්නේ effect එකක් කියන්නේ මෙතන තියෙන ඔයාලට පේනది effect and preset කියලා. ඒ කියන්නේ එතන තියෙන effect අපි දානකොට මෙතන තියෙන ප්‍රීසෙට් එකම තමයි මෙතන ඉෆෙක්ට් එකෙත් තියෙන. ඔයාලා බලනදි දැන් වීඩියෝ එක ක්ලික් කළා හින්දා ඒක ඇක්ටිව් වෙලා නැහැ. මම වීඩියෝ එක ක්ලික් කරනවා. ඊට පස්සේ යනවා ඉෆෙක්ට් වලට. ඊට බලන මෙතන ජෙනරේටර්. මේ වගේ දේවල් තියෙනවා. ඔයාලා දාලා බලන්න එක එක දේවල් වෙනවා. සමහරක වීඩියෝ වලට අදාළ දේවල් නෙමෙයි තියෙන්නේ. කලර්ස් තියෙනවා. මෙතන වීඩියෝ එකේ කලර් වැඩි කරගන්න පුළුවන්, අඩුපාඩු කරන්න පුළුවන් කොටක් දේවල් තියෙනවා. ඒ වගේ එකකට ඔයාලා හිමීට බලන්න පුළුවන්. ඒ වගේම සිමියුලේෂන් කියලා දෙයක් දීලා තියෙනවා. අපිට සිමියුලේෂන් එකක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ සිමියුලේට් වෙනවා. ඒ කියන්නේ ඔයාලට මේකට වතුර වගේ දා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හරියට මම කියනවත් ඔයාලට පුළුවන් පැහැදිලි කොටසක්. හොඳයි. ওই වගේ දෙයකට අපිට පුළුවන් සිමියුලේෂන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ රේන් වැස්ස වගේ දා ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති ඉෆෙක්ට් එක දැම්මට පස්සේ මෙතන වැස්ස වැටෙනවා. ප්ලේ කරොත් එහෙම ඔයාලට පේන ඇති මේ හරිය වැස්ස වැටෙනවා. හොඳයි. ඒ වගේ බලන්න වැලියුස් ඒ වගේත් මෙතන ඕන තරම් මෙතන පුළුවන් අපිට ක්ලික් කරලා ඒවත් ඇනිමේට් කරන්න. ඒ කියන්නේ ස්පීඩ් එක වැඩි වෙන ඒවා, මේ සයිස් එක වැඩි වෙන ඒවා. මේ බලන්න මේක වැඩි කරනකොට ඔයාලට මේ වතුර වල සයිස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ වැස්සේ මේ විදිහට වැඩි කරගන්න පුළුවන්. බලන්න ප්ලේ කරලා. ඒ කියන්නේ මේකට අදාළ ඒ කියන්නේ ඉෆෙක්ට් එක නෙමෙයි මම මේ ඔයාලට දාලා පෙන්නන්නේ. මේක සාමාන්‍යයෙන් අඳුරු තැනකට වගේ දැම්මනම් මේ ඇත්ත වගේ බලා ගන්න පුළුවන්. මේ වැස්ස මේ වගේ එකට ඔයාලා පේනදි දැන් ඒක පැහැදිලිව මෙතනින් අපිට පුළුවන් මේ ඉෆෙක්ට් එක ඕෆ් කරන්න. මේ බලන්න මෙතන ඉෆෙක්ට් එක ඕෆ් කරලා බලන්න පුළුවන් අපිට ලෙගේ වෙනස. ඒ වගේම වින්ඩ් එක අපි කොයි පැත්තටද වින්ඩ් එක හමන, ඒ කියන්නේ හුලං හමන පැත්ත බලන්න මේ විදිහට. ඒ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් මෙතන ඉෆෙක්ට් පාවිච්චි කරලා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා මෙතන ඉෆෙක්ට් වල. මම ඉදිරියේදී ඔයාලට මේ වගේ කියලා දෙන්නම් මොනවද කරන්නේ කියන එක. අද මේ එතකොට මෙතන දෙනවා snowfall එක නේ. ඔයාල බලා ගන්න පුළුවන් මේක. size එක වැඩි කරොත් මේ විදිහට. දැන් එයා හිම වැටෙනවා වගේ ඔයාල බලා ගන්න පුළුවන්. තව පුළුවන් මේකේ size එක වැඩි කරගන්න මේ වගේ. දැන් ගොඩක් දේවල් තියෙනවා මේකේ කරන්න. ඇත්තටම Adobe After Effects කිව්වොත් එහෙම සෑහෙන ගොඩක් film වලට, සින්දු වලට advertisement, ඒ කියන්නේ සෑම දෙයකටම use වෙන software එකක් මේක. එතරම් විෂුවල් ඉෆෙක්ට්ස් කියන්නේ Adobe Premiere වලින් කරන්න පුළුවන්. ඒ කියන්නේ green screen වීඩියෝ කරලා බට් කරන දේවල් අපි ඉස්සරහට බලමු ඒක කොහොමද කරන්නේ කියන එක. හොඳයි. එතකොට
දැන් මේ තියෙන වීඩියෝ එකක් අපි ගත්තා. එතකොට මම තව වීඩියෝස් ලෝඩ් කරගොත් එහෙම මෙතනින් පහළට මේ වගේ එනවා. එතකොට මේ වීඩියෝස් පටන් ගන්න විදියෙම බලන්න පුළුවන්. මෙතනින් එහෙට මෙහෙට කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් ඒ කියන්නේ මේ ඔයාලා පේන ඇති මේ මේ හරියදි වීඩියෝ එක නැහැ ප්ලේ කරද්දි. මේ හරියද එනවා. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. රයිට් ක්ලික් කරපුවම තව ඉෆෙක්ට් වර්ග මෙතනින් කෙලින්ම දෙන්න පුළුවන්. ශෙනිකෝ ඔයාලට කියන්නේ ඉෆෙක්ට් වර්ග දැන් මේ ටිකම අපිට මෙතනින් ගන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා මේ වීඩියෝ කුඩට දෙන්නත් පුළුවන් කෙලින්ම. එහෙම නැත්නම් මෙතනින් ඉෆෙක්ට් ටික ගන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට බලන්න මෙතන තියෙන ක්වොලිටි එක. HTML එක ක්වොලිටි කඩ කර ගන්න පුළුවන් වීඩියෝ එකේ. කැමරා තියෙනවා මෙතන කොටක් දේවල් දෙනවා අපි බලමුකින් එකට කොහොමද මේවල් වෙන්නේ කියන එක. ටයිම් ස්ට්‍රෙච් එකෙන් මොකද්ද කරන්න පුළුවන්. එතකොට මේකෙන් ඔයාලට පුළුවන් වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු පිටි කරගන්න පුළුවන්. මම 50ක් දුන්නොත් වීඩියෝ එක බලන්න. මේක මේ කොළපාටට උඩින් යනවා කියන්නේ රෙන්ඩර් වෙනවා කියන්නේ මේ වීඩියෝ එක මොකද VG එකෙන් තමයි යන්නේ. රෙන්ඩර් වෙනවා ඊට පස්සේ ප්ලේ කරොත් එහෙම ඒක ඉක්මනට යනවා වල වෙනවා. වීඩියෝ එක මම හිතන්නේ 50ට දුන්නා වීඩියෝ එකේ කියන්නේ ස්පීඩ් දුනා වල වෙනදී ආයෙත් ටයිම් ස්ට්‍රෙච් එකට ගිහිල්ලා පුළුවන් අපිට 150ක් විතර දීලා බලමු. එතකොට ඔයාලට පේන ඇති මෙතන දික් වෙනවා හරි කොට වෙනවා. දැන් ස්ලෝ මෝෂන් එක කියන්නේ හිමීට යනවා වගේ මේටි. අපිට මේ වගේ වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. views වලට ගියාට පස්සේ මෙතන තියෙනවා Photoshop වල වගේ rules දාගන්න පුළුවන් මෙතනින්. ඒ වගේ දේවල් එවන්නට ඇත්තටම ගොඩක් ඕනේ නැහැ. ලේස් වලට ගියාට පස්සේ පුළුවන් අපිට Photoshop වල වගේ ලේස් ගන්න. ඒ කියන්නේ ලේස් වලට ගියාට පස්සේ new ගියාට පස්සේ ඔයාලට තියෙනවා text, solid, light, camera, null object, shape layer, adjustment layer. ඒ කියන්නේ adjustment layer එකක් කියන්නේ සාමාන්යයෙන් අපි adjustment layer එක Photoshop වලට දාන. ඒ කියන්නේ මේකට මොන හරි effect එකක් දානවා නම් මේකට කිසිම හානියක් වෙන්නේ නැතුව අපිට adjustment layer එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ adjustment layer එක දාපුවාම ඒක උඩින් වැටෙනට බලන්න මොකුත් වැහුන්නේ නැහැ. ඒ කියන්නේ මේක උඩින් වැටලා තියෙන අපිට මේ adjustment layer එකට මොනවා හරි effect එකක් දාන්න පුළුවන්. color හදන්නම්. එතකොට ඔයාලට බලන්න adjustment layer එකේ තමයි color හැදෙන්නේ. මම මේක off කරොත් එහෙම බලන්න adjustment layer එක උඩ තමයි හැදිලා තින්නේ. එතකොට අපේ video එකේ කිසිම දෙයක් නැහැ. click කරා පස්සේ මෙතන effect මොකුත් නැහැ. adjustment layer click කරොත් මෙතන effect එක තියෙනවා. ඒ කියන්නේ ඒ වගේම බලන්න adjustment layer එක. ඔයාලට පුළුවන් adjustment layer එකේ මේ වගේ දෙයක් කරන්න. ඔයාලා දැකලා tree වල මේ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ මම මේ සාමාන්‍ය basic දෙයක් කරන්නේ. මේකත් අපිට animate කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තීරුව විතර මේ හරියට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඊතලයට click කරපහම තියෙනවා transform. එහෙම නැත්නම් දැන් බලන්න effect එකක් දාලා හින්දා effect එකක් මෙතන පෙන්වනවා color එක. transform එකට click කරාට පස්සේ අර වගේම අර පුළුවන් මෙතනට මේක ගෙනල්ලා ටයිම් ලයින් එක මෙතනින් පොසිෂන් එක ඔන් කරනවා. ඊට පස්සේ මේ හැරිට ගන්න. ඊට පස්සේ බලවම් මට මේ අතට නෙමෙයි මේ අතට දෙනවා. තව ටිකක් එලියට බදාමු. හොඳයි දැන් බලන්න ඔයාලා දැකලා තියෙන්නේ මේ වගේ දේවල්. අපිට ආයෙත් එහෙ ඉඳන් මෙහෙට එන්න හදා ගන්න පුළුවන්. මෙහෙට කී ගණන් ගියා ආයෙ ආපස්සට. ඇත්තටම හරිම ලේසි ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේවා. හොඳයි. එතකොට අපිට ඒකම මේකේ කලර් එක වුණා වෙනස් වෙන්නත් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් අපිට animate කරන්න පුළුවන්. ඔයාලා හිතන්නේ මේ හරියට එනකොට මේක කලර් එක වෙනස් වෙන්න ඕන. එහෙමනම් පුළුවන් අපිට මෙතන මේ වෙනස් කරපු කලර් එකේම වෙනස් කරන්න පුළුවන් අපිට. මෙතන පුළුවන් ඒ වගේම කී එකක් ඕන කරගන්න. දැන් බලන්න මේ හරියට ඇවිල්ලා මම මේ කලර් එක වෙනස් කරනවා. කොළ පාට. තන් ඔය පාට දාගමු. දැන් බලන්න. ඔයාලට පේනවාද දැන් කලර් එක වෙනස් වුණා. ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේවා හරිම බේසික් දේවල්. adjustment layer එකෙන් තමයි මම ඒක කරේ. ඒ වගේම තව තියෙනවා මෙතන layers වලට ගියාට පස්සේ තියෙනවා light තියෙනවා camera තියෙනවා null object සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක මට ඔයාලට දැන් මෙතන කියලා දෙන්න බෑ ටිකක්. ඒ කියන්නේ ලොකු දෙයක් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. ඒ කියන්නේ tracking වර්ග කරනකොට null object ඕනෙනවා.
ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඕනේ වෙලාවක වීඩියෝ එකකට මාරි ඉෆෙක්ට් වලක දානවා නම් ලෙන්ස් පෑ වගේ දානවා නම් සොලිඩ් වර්ක් එකක් පාවිච්චි කරනවා කියන්නේ සොලිඩ් වර්ක් නෙමෙයි සෝරි සොලිඩ් එක. සොලිඩ් එකකට අපිට කලර් එකක් දෙන්න පුළුවන්. කියන්නේ ග්‍රේ කලර් එකක් ඔය දෙන්න පුළුවන්. ඕකේ කරාට පස්සේ මේ වගේ සොලිඩ් එකක් එනවා. ඔයාලට පේනවා ඉතින් මේක මට ඉස්සරහට මම ප්ලගින් පාවිච්චි කරලා ඔයාලට කියලා දෙන්නම්. ඒ කියන්නේ සොලිඩ් වර්ක් ඒ කියන්නේ සොලිඩ් එකක් දානවා ඔයාලට පුළුවන්. මෙතන තියෙනවා video copilot ලාගේ plugin එකක් මේක ඔයාලගේ after effects වල නැහැ මේක download කරලා දාගන්න පුළුවන් මේ optical players කියන එක නැත්තම් මට email එකක් එවන්න මම ඔයාලට ඒ plugin එක එවන්න මේකෙන් පුළුවන් අපිට lens pair වගේ දේවල් පාවිච්චි කරන්න මෙතන option ගිහිල්ලා ඒ වගේ lens pairs පාවිච්චි කරන්න පුළුවන් මෙතන ගොඩක් තියෙන preset වර්ග මේ වගේ දක් double click කරොත් එහෙනම් මේක solid එකකට තමයි ඇඩ් වෙන්නේ. Okay. දැන් බලුවා අපිට screen දාගන්න මෙතනින්. ඒක ඔයාලා බලන්න මෙතන lens pair එකක් ඒ කියන්නේ. මෙතනටම අපිට දෙන්න පුළුවන් මේ ඊටම දෙන්න පුළුවන්. මේ විදිහට බලන්න. මේක එළිය වැඩි කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. ඔව්වත් animate කරන්න පුළුවන් ඔයාලට. මෙතන brightness එක ටික් එක දාලා අපි මේ හරියට විතර අරන් ගිහිල්ලා මේක පොඩ්ඩක් වැඩි කරොත් එහෙම ඔයාලා පේනදි මේක වැඩි වෙනවා මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් Adobe After වල මට මේක මේ ලෙසන් එකේදී මේවා කියලා දෙන්න බෑ ගොඩක් ටයිම් එක යනවා මම ඉදිරියේදී ඔයාලට ඉදිරිපත් කරන්නම් මේකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියන එක ඒ වගේම මම තව දෙයක් කියලා දෙන්නම් මේකේ ඔයාලා මොනව හරි අද දවසේ ඉගෙන ගන්න පුළුවන් දෙයක් මේකදී අපිට ටෙක්ස්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ මම මේක ඩිලීට් කරන වීඩියෝ එක මම අලුතෙන් ගන්නවා new composition එකක් මෙතනින් හදා ගන්නවා මොනවා හරි අලුතෙන් දෙයක් අපි කරනවා නම් මෙතනින් new composition එකක් හදාන්න පුළුවන් ඒ වගේම මේක ඩියුරේෂන් එක මෙතනින් දෙන්න පුළුවන් ඔයාලට කොච්චර ටයිම් එකක් ඕනද මේකට අපි වැඩේට ඒ වගේ දේවල් මෙතන ඩිෆෝල්ට් තියාගන්න මේ විදිහට මම ඕකේ කරනවා එතකොට මේ වගේ ඔයාලට පේන ඇති new composition එකක් හදනවා මේ විදිහට මෙතන පුළුවන් මේකට අපිට ලේස් වලට ගිහිල්ලා solid tap පාවිච්චි කරන්න. ඒක ලෝකේ කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට දෙන්න පුළුවන් gradient එකක් වගේ එකක්. ඔයාලා මතක ඇති Photoshop වලින් gradient වර්ග හදුවා අපි. ඒ වගේ මෙතනත් තියෙන effect වලට ගියාට පස්සේ මෙතන generate වල තියෙන ramp එක. ramp එක පාවිච්චි කරපුවම ඔයාලට මේ වගේ දේවල් බලන්න පුළුවන්. මට ඕන ඔක radial විදියට. එහෙනම් මෙතන radial දාගන්න පුළුවන්. ඊට පස්සේ මට මේක හරි මැදට ගේන්න පුළුවන් මේ විදියට. ෂේඩ් වෙන ප්‍රමාණය හදා ගන්න පුළුවන් මේ විදිහට. ඒකල කලර් දෙක පොඩ්ඩක් වෙනස් කරනවා. උඩයට මාරු කරා නම් හරි. ඩක් ග්‍රේ කලර් එක. ඒතුල ඔයාලට මේ වගේ බලන්න හදාන්න පුළුවන් මෙතන ලයිට් වගේ තියෙනවා වටේට අඳුරුයි. ටෙක්ස්ට් එක පාවිච්චි කරන්න පුළුවන් මෙතනින්. ටෙක්ස්ට් එක ක්ලික් කරන්න පුළුවන් ඔයාලට ඕන තැනකින්. ඒතර මේ වගේ ඇඩ් වෙනවා. හොඳයි කලර් එක වෙනස් කරන්න පුළුවන් මෙතනින්. ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් මේකේ සයිස් එක වැඩි කරගන්න. ඒ වගේම මේකේ ලස්සන ඉෆෙක්ට් වර්ගය කියන්නේ දෙන්න පුළුවන් අපිට මැනුවල් දෙන්න පුළුවන් මම ඒක දැන් කියලා දෙන්න අමාරුයි මොකද ටයිම් එක ගැන හින්දා මම ඔයාලට පෙන්නන්නම් මේකේ මේ ඉෆෙක්ට් වර්ග දීලා කොහොමද අපි මේ ටෙක්ස්ට් එකට ලස්සන ඉෆෙක්ට් එකක් දෙන්නේ කියලා animation එක මෙතන තියෙන ඔයාලට පෙන්නන animation preset කියලා. animation preset එක ඇතුළට ගියපහම මෙතන තියෙන animation එක කියන්නේ ඔයාලට පුළුවන් මේ ටෙක්ස්ට් එක ඇතුළේ තියෙන animation මේකට පාවිච්චි කරන්න. මම බ්ලර් තියෙනවා පාත් එකක් දිග යන ඒවා තියෙන animation scale මේ ඕන එකක් අපිට මෙම ක්ලික් කරලා ඔයාලා text එකට දාන්න පුළුවන්. එතකොට බලන්න play කරලා. එතකොට මේ වගේ තමයි ඔයාලට පේන්නේ text එක. ඒ වගේම හරිම ලේසි ඔයාලා Adobe bridge එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපිට මෙතනදී පෙන්වන්නේ නැහැ text එක කියන්නේ අපි මේකට drag කරලා දාන්න ඕනේ ඒක බලන්න. එහෙම නැතුව Adobe bridge එක මේක දාන්නට පස්සේ ඔයාලට පුළුවන් ඒකත් Adobe එකේම එනවා collection එකේම. එහෙම නැත්නම් වෙනම download කරලා දාන්න පුළුවන්. මම යනවා Adobe After Effects install කරලා තියෙන තැනට. C එකේ program file Adobe After Effects. එතනින් ගියාට පස්සේ support file. ඊට පස්සේ තියෙනවා ඔයාලට බලන්න පුළුවන් preset කියලා folder එකක්. preset එක ඇතුළේ තියෙනවා text කියන එක. text එක ඇතුළේ තියෙනවා මෙතන දැන් මේ තියෙන දේවල් ටික. අපිට පුළුවන් මේවා ක්ලික් කරලා මෙතනින් preview එකක් බලන්න පුළුවන්. මේකට මම හිතන්නේ dedicated video එකක් තියෙන්න වෙයි. බලමු මගේ play වෙයිද කියලා.
හොඳයි. ඔයාලට පේනද දැන් මෙතන ප්ලේ වෙනවා. මේ වගේ දේවල් එකෙන් අපිට ආයෙත් බලමු මම පස්සට ගිහලා ලයිට්ස් scale part මේ වගේ දේවල්. හොඳයි මම මේක ගන්නවා. මෙතන මොකද්ද බලන්න ඉස්සෙල්ලාම නම multi line data. එතකොට මම යන්නේ මේක ඇතුළට එකේ data කෝකක් දන්නේ අපි බලමු හරියටම data pack. හොඳයි මේක තමයි soft ඒ කියන්නේ effect එක. මේක මම ඇදලා දාන්න. දැන් බලමු. ඔයාලා බලන්න මේ විදිහට. හොඳයි දැන් මේක අපිට වීඩියෝ එක output ගන්න ඕන කොහොමද කරන්න ඕනේ? ඒ කියන්නේ අපේ මෙතනින් එහාට මට වැඩක් නැහැ මේ වීඩියෝ එක. මම මෙතනින් එහාට පටන් ගන්න තැනත් බලන්න පටන් ගන්න කොතනින්ද කියලා. හොඳයි. මෙතනින් මට පටන් ගන්න ඕනේ. ඒක නිසා මට මෙතනින් මේ ටික වැඩක් නැහැ. එහෙමනම් අපිට පුළුවන් මේ work area එක මේ හරින් තියාගන්න. එතකොට වීඩියෝ එක start වෙන්නේ මෙතනින්. එතකොට end වෙන තැනත් අපිට පුළුවන් ඒ වගේම හදාගන්න. මම මෙතනින් end වෙනවා. එතකොට මේකත් අපිට ඇදලා මෙතනට ලං කරන්න පුළුවන්. නැත්නම් අනවශ්‍ය ගොඩාක් දේවල් ටික මෙතනට add වෙනවා. මේ විදිහට තමයි දැන් play කරොත් එන්නේ. මෙතනින් තමයි පටන් ගන්නවා. කොහොමද මේක output එක දෙන්නේ? මෙතන පුළුවන් අපිට file create proxy movie. ඊට පස්සේ මේ වගේ එකක් එනවා. ඔයාලා පුළුවන් මේ setting මේක click කරන්න. මෙතනින් පුළුවන් quality එක best මෙතනින් resolution එක full දාගන්න පුළුවන්. ඊට පස්සේ custom ගිහිල්ලා මෙතනින් format එක දෙන්න. format එක මම දෙනවා h මෙතන 264 කියන එක. ඒ කියන්නේ මේක video එක quality ඒ වගේම බර අඩුයි. AVI දුන්නොත් එහෙම 1D 1GB 2GB වගේ යනවා මේ video clip එක. ඒ නිසා මම මේක දෙනවා. ඊට පස්සේ okay. ඊට පස්සේ පුළුවන් අපිට මේ video එක කොහෙටද save වෙන්නේ. දැන් නම් document වලට comp 1 save. ඊට පස්සේ render. okay. හොඳයි. දැන් බලමු අපි video එක. ඔයදින අපි දැන් ඔය පාඩම කියන්නේ මේක පාඩමක් නෙමෙයි. අතට මම මේක ඔයාලට මේ හඳුන්වලා දුන්නේ මේකෙන් කරන දේවල්. ඉස්සරහට මම ලෙසන් ඔයාලට ගෙනෙන්නම් මේකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට බලමු මේකෙන් කොහොමද වැඩ කරන්නේ කියන එක. ඔයාලා දැන් Adobe After Effects මම ඔය කියලා දීපු ටික යූස් කරලා පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒකෙන් කොහොමද කරන්නේ අර ඉෆෙක්ට් වර්ග පොඩ්ඩක් පාවිච්චි කරලා මගේ වීඩියෝ එක හොඳනම් subscribe කරන්න. ඉදිරියේදී ඔයාලට තවත් videos මේ වගේ දේවල් බලා ගන්න පුළුවන් ඉක්මනින්. මගේ ෆෑන් පේජ් එකට ලයික් එකක් දාන්න 1TD කියලා තියෙනවා. එහෙනම් අපි නැවත හමු වෙමු. සුබ දවසක් වේවා සියලු දෙනාටම.